හැමදාටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ මේ වෙද්දි මෙහෙම වීඩියෝ එකක් දාන්න හේතුව තමයි ගොඩක් දරුවෝ කතා කර කර අහනවා උසස් පෙළ විභාගයේ පැවැත්මේ දිනේ සම්බන්ධව මොකද්ද තියෙන මතය කියලා මතය ගැන අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ මම කොහොමත් ගොඩ කාලෙක ඉඳන් හිටිය උසස් පෙළ විභාගයේ කල්යා යුතුය කියන එක කල්යා යුතුය කියලා කියන්න හේතුව එක මූලික කරුණ නිසා ඒ මූලිකම කරුණ තමයි ඉදින් මං එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ප්‍රතිඵල නිකුත් වෙලා වැඩි කාලයක් ගත නොවීම එහා සම්බන්ධව විෂයන් මාරු කරලා විභාග සඳහා පෙනී සිටින දරුවන්ට ඒක ලොකු අසාධාරණයක් වීම එක දිගට උසස් පෙළ 2022 වෙනුවෙන් සූදානම් වෙච්ච දරුවන්ට ගැටලුවක් නැති වෙන්න පුළුවන් ඇත්තට මේකට හේතුව යාලට මොන ගැටලුව මැද්ද හෝ අවස්ථාව තිබුණා අධ්‍යාපනයේ හදාරන්න හැබැයි මේ වෙද්දි ප්‍රතිඵල පැමිණීම සමග ගොඩක් දරුවෝ විෂයන් මාරු කරනවා කියන එක අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි කලුත් දෙයක් නෙමෙයි ඉතිහාස ඕනෑතරම් වෙච්ච දෙයක් ඉතින් ඔබතුමන් වහන්සේලා හැමෝම දන්නවා ඇති පෙර වසරවල විභාගයේ අගෝස්තු ලිව්වම දෙසැම්බර් ප්‍රතිඵල ආවම නැවත අගෝස්තු මාසෙ වෙනකම් මාස 8ක කාලයක් තියෙන විභාග සඳහා සූදානම් වෙන්නේ මේ වෙද්දි අඩුම තරමේ ඒකෙන් හරි අඩක්වත් නැතිවීම දරුවන්ගේ පැත්තෙන් ලොකු අසාධාරණයක්. ඒ විතරක් නෙවෙයි වර්තමාන මේ පවතින රටේ තත්ත්වය. එතකොට විදුලිය අර්බුදයෙන් දැන් විශේෂයෙන් අද වෙද්දි පැය දෙකකට වැඩි ප්‍රමාණයක් විදුලිය කපහරනවා. ඊට පස්සේ ඉදිරියේදී ඔක තව වැඩි වෙනවා කියලා මතක් කරනවා. ඒ තත්ත්වයත් එක්ක ඔන්ලයින් මාධ්‍ය භාවිතා කරගෙන දරුවන්ට ඉගෙන ගන්න විදිහක් නැහැ. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක පන්තියකට එහෙම නැත්නම් පාසලකට යා ගන්න විදිහක් නැහැ. මේවා මේ පොදු ගැටලු. මේවා කාටවත් වාසි සහගත නැහැ. හැම දෙයක්ම දැඩි ලෙස අවාසි සහගතයි. ඉතින් මෙවැනි පසුබිමක අධ්‍යාපනය භාර නිලධාරීන්ගේ ඒකමතිකම ඍජුම තීරණය නම් උසස් පෙළ විභාගයේ පැවැත්වීම ඒ පිළිබඳව අපිට තියෙන දැඩි කලකිරීමක් විතරයි මම දරුවන්ගේ පැත්තෙන් කතා කරන් තියෙන පුතේ මම හිතන්නේ ඔයාලට ඇත්තනම මේවර අවාසනාවන්තයි අපි හැමෝම අවස්ථාවක් නොලැබේවි උසස් පෙළ විභාගේ තවත් කල්යයි කියලා ඒ මැත්තේම නැහෙන්න එපා ඔයාලා පුළු පුළුවන් ඉදිරි විභාගයට සූදානම් වෙන්න කියලා කාරුණිකව මතක් කරනවා දැන් ඒ වෙනුවෙන් සටන් වදිනකන් අතර කරන්න මං හිතන්නේ කාලය වෙයි ඒකට හේතුව නම්මිසීලී ප්‍රතිපදාවක් අපි කිරිහ අනුගමනය කරන්න කිසිම පාලකෙක් අදහස් නොකරන නිසා අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා ඔයාලගේ අදහසුත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න සටනක් කරනවා නම් ඒකමතිකෝ ඒ වෙනුවෙන් අපි උපරිම සහයෝගය දෙන්නත් බලාපොරොත්තු වෙන බව කරුණාවෙන් මතක් කරනවා